දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමග නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු මේ මැතිවරණයේදී තම වටිනා ඡන්දය භාවිතා කළ සියලුම ශ්‍රී ලාංකික ඡන්ද දායකින්ටත් මම මේ අවස්ථාවේ ස්තුතිය පුද කරන්නට කැමතියි පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේ 69 ලක්ෂයකට අධික ජනතාවක් ස්විසේෂී ජනවරමක් ලබා දුන්නේ මා ගැන තිබූ මහත් විශ්වාසයෙන් ඒ විශ්වාසය කඩ නොකරන බවට මා දුන් පොරොන්දුව මෙතෙක් මා ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා දේශපාලන සංස්කෘතියේ සිදුවෙමින් පවතින වෙනස ජනතාව අගය කරමින් සිටිනවා ජනතා නියෝජිතයන් ලෙස බහුතර ජනතාවගේ අපේක්ෂාවන්ට අපි හැම විටම ගරු කරනවා ජනතා පරමාධිපත්‍ය සුරකින්නට පුළුවන් වන්නේ එවිටයි අපේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව මගේ දුර කාලය තුල රටේ ඒකීයභාවය ආරක්ෂා කරන බවටත් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත් මා පොරොන්දු වී තිබෙනවා. ඒ අනුව රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ලබා ගැනීමට මම ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක සභාවක් පිහිටවා තිබෙනවා. 2019 වසරේ සිදු පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාරය නිසා අපි රජය බාර ගන්නා විට ජනතාව අතර රටේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසය දැඩි ලෙස බිඳ වැටී තිබුණා. අපේ රජයේ මූලික ප්‍රතිපත්තිය වන රටේ ආරක්ෂාව තහවුරු කරමින් ආරක්ෂක සහ බුද්ධ්‍යංශ ප්‍රතිව්‍යුහගත කොට ජනතාව තුළ ඇති වී තිබෙන බිය නැතිකොට රටේ ආරක්ෂාව යලි සුරක්ෂිත කරන්නට අපි කටයුතු කොට තිබෙනවා. සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක්ව තිබුණ පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ විවසනයන්ගෙන් ජනතාව ගලවා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් තිබීමත් ජනතා විශ්වාසය ඉහළ යාමට හේතු වී තිබෙනවා. මේ නිසා ගුණගරුක විනයගරුක නීතිගරුක සමාජයක් රටේ ගොඩනැගෙමින් තිබෙනවා. මේ රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. මේ මැතිවරණයේදී ජනතාව දැඩි උද්‍යෝගයකින් අපට සහාය ලබා දුන්නේ මේ ආකාරයට අපි සම්බන්ධයෙන් ඔවුන් තුළ ගොඩනැගී ඇති විශ්වාසය නිසා බව පැහැදිලි. අපි මේ විශ්වාසය තහවුරුණු ආකාරයට දිගටම ජනතාවට සේවය කරනවා. ජනතාව දුන් ජනවරම නිවැරදිව අර්ථකථනය කර ගැනීමත් මෙහිදී වැදගත් වෙනවා. මා කෙරෙහි අගමැතිතුමා ඇතුළු අභිනවයෙන් පත්වී සිටින ජනතා නියෝජිතයන් කෙරෙහි ජනතාව තැබූ විශ්වාසයට අපි ගරු කරනවා. ජනසාව මේසා විශාල ජනවරමක් රජයට ලබා දුන්නේ කුමන අපේක්ෂාවන් පෙරදරි කරගෙනද යන්න ගැන අපට අවබෝධයක් තිබෙනවා. මොනම හේතුවක් නිසාවත් ඒ අපේක්ෂාවන් විදවැරණ ආකාරයට අප කටයුතු කරන්නේ නැහැ. සෑම අමාත්‍යාංශයකටම හා රාජ්‍ය අමාත්‍යාංශයකටම තම විෂය පතේ හා වගකීම් පැහැදිලිව වෙන්කොට දී තිබෙනවා. අමාත්‍යවරුන් විසින් අදාළ ක්ෂේත්‍රවල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මෙන්ම රාජ්‍ය අමාත්‍යාංශවල ක්‍රියාකාරීත්වය කාර්යක්ෂමතාවය අධීක්ෂණය සිදු කිරීම අපේක්ෂා කරනු ලබනවා. සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදනම තම අමාත්‍යාංශයට ඍජුවම ලබා දීමට කටයුතු කර තිබීම නිසා මූල්‍ය වගකීම තමන් සතුව තිබෙන නිසා රාජ්‍ය ඇමතිවරුන්ට බාධාකින් තොරව
තම වගකීම් ඉටු කළ හැකි රාජ්‍ය සේවයෙන් තමන් බලාපොරොත්තු වෙන සේවාව කාර්යක්ෂමව සහ නිසි අයුරු නොලැබෙන බවට මහ ජනතාව අතර චෝදනාවක් පවතිනවා ඒ නිසා ඔබ යටතේ තිබෙන සෑම අමාත්‍යාංශයක් දෙපාර්තමේන්තුවක් හා ආයතනයක් විසින් ජනතාවට ලබා දෙන සේවාවන් කාර්යක්ෂමව සහ කඩිමින් ලබා දෙන ලෙස අමාත්‍යවරුන්ගෙන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නාස්ති හා දූෂණය පිටු දකින බව අපි ජනතාවට පොරොන්දු වුණා මේ අප සියලු දෙනාගේම ප්‍රමුඛ වගකීමක් සියලු අමාත්‍යාංශ ආයතනවල නාස්ති හා දූෂණය සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරනවා ඉදිරියේදී නාස්තියට දූෂණයට සම්බන්ධ වන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට මම පසුබටවන්නේ නැහැ රජය අමාත්‍යාංශ සහ රාජ්‍ය අංශ හරහා ඉටු කිරීමට අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රගතිය නිරන්තරයෙන් පසු විපරම් කරනු ලබනවා යම්කිසි අමාත්‍යාංශක ඉලක්කයන් සපුරා ගැනීමට පසුබෑමකට ලක්වන්නේ නම් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට මා කිසිවටක පැකිලෙන්නේ නැහැ මා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු රාජ්‍ය ආයතනවලට පත්වීම පත්කිරීම සඳහා එතෙක් පැවති සම්ප්‍රදාය වෙනස් කරමින් විද්වත් මණ්ඩලයක් හරහා සුදුසුකම් සොයා බලා පත්වීම සිදු කරන විධිමත් යාන්ත්‍රණයක් හඳුන්වා දුන්නා ඥාතීන් හිතවතුන් මිත්‍රයන් හා අනුගාමිකින් පත් නොකොට වෘත්තිකයන් ව්‍යවසායකයන් අධ්‍යාපනඥයින්ගෙන් සමන්විත පළපුරුදු කණ්ඩායමක් අපි පත් කළා ඒ ප්‍රතිපත්තිය අපි ඉදිරියටම ගෙන යනවා ඒ වගේම අපි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළා වී ගොවියන්ට තම නිෂ්පාදන සඳහා ඉහළ සහතික මිලක් අපි ලබා දුන්නා breaking.lk